අද ලංකාව තුළ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වැඩි වෙන ජීවන වියදම. මේ වනචර පාලකයා එළවන තුරු අපි සටන් පෙරමුණේ කියන එක ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. නලිපන් ගෝල්ඩ් මාරි නිදහසේ රන්දරෝ මෙවර අනුරාධපුරයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවිනේ විශ්වවිද්‍යාල රැස්ක අධ්‍යන කටයුතු වලට දැඩි බාධා එල්ල වුණා. ආණ්ඩුවේ නව ආදායම් බදු ප්‍රතිපත්තියට එරෙහිව අද සිට ලබන 15 වන දා දක්වා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තිකින්ගේ වෘත්තීය සමිතිය සඳහනයගත් තීරණයකට අනුව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අධ්‍යන කටයුතු වලින් ඉවත්ව විරෝධතාවේ නිරත වුණා. රජයට අවධාන කරලා කියා සිටින්නේ මේ සඳහා විසඳුම් ලබා දෙන්නේ නැත්නම් විශ්වවිද්‍යාල උත්සමිතේ එකමුතු හැටියට එකතු වෙලා රටේ ජාතික සහ පුද්ගලික සහ රාජ්‍ය උත්සමිතේ එකතු වෙලා ලබන 15 වනදාට සියලු රජයේ විශ්වවිද්‍යාල වල අපිත් පාරට එනවා කියන එක තමයි අපේ රජයට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ. මේ අතර ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද දහවල් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවක් විරෝධතාවයක නිරත වුණා. ජනතාවගේ ඉල්ලීම් වලට හුඟන් දෙන්නේ නැතුව ඔහුගේ අනසක පතුරවමින් ඔහු මේ රට පාලනය කරන ඒකාධිපති පාලනයක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඔබතුමන් මේවට කාරුණික අවධානය යොමු කරන්න. එසේ නොමැති වුනොත් අපි තව දුරටත් වැඩ වර්ජනවල ඉදිරියට විරුති වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපි යොමු වෙනවා. අනිවාර්යයි. ජනතාව බඩගින්න ඉන්නවා නම් ඔවුන්ගේ පඩිපතර දැඩි බදු ගහනවා නම් ජනතාවගේ ජීවිතය අද අනතුරට ලක් වෙලා තිබෙනවා. අපිට මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කිසිම උවමනාවක් නැහැ. ඒ නිසා අපි දැඩි ලෙස බල කරලා කියනවා මේ මර්ධනීය ප්‍රතිපත්ති වහා අවහුසි කරනු, මේ බදු ප්‍රතිපත්ති ඉවත් කරගනු. මේ වනචර පාලකයා එළවන තුරු අපි සටන් පෙරමුණේ කියන එක ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු කම්කරු ලිපිකරු පොදු ජනතාවගේ අරගලයට ජය වේවා. මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයත් අද දහවල් විරෝධතාවයේ නිරත වුණේ අසාධාරණ බදු පනතට එරෙහිවයි. අද ලංකාව තුළ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වැඩි වෙන ජීවන වියදම. මේ සියලු දේවල් සඳහා ගෙවන්න තියෙන පඩිපතක් මංකොල්ල කාලා අසාධාරණ ලෙස බදු පනතක් ගෙනලා මේ දේ අසාධාරණයි කියන්න කියලා තමයි අපි සියලු දෙනා මේ එක්ව අද මේ පාරට බැස්සේ. බදු පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් රුහුණු විශ්වවිද්‍යාල ඉදිරිපිටදී ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද විරෝධතාවයක නිරත වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.